සුබ දවසක් වේවා. අද මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න යන්නේ අභිරූපණ රංගය කියන්නේ මොකක්ද කියලා. අභිරූපණ පිළිබඳව ඔබ මේ වෙනකොට යම් යම් දේවල් දන්නවත් ඇති. නමුත් ඔබට අවශ්‍ය අපස සාමාන්‍ය පෙළ විභාගයේ දක්වා අවශ්‍ය සිද්ධාන්ත කරුණු ටික මම අද ඉතාම සරලව ඔබට පැහැදිලි කරලා දෙන්න. අපස සාමාන්‍ය පෙළ දරුවන්ට පමණක් නෙවෙයි අපස උසස් පෙළ දරුවන්ටත් අභිරූපණ රංගය පිළිබඳව දැනගන්න ඕනේ. මොකද අභිරූපණ රංගය ප්‍රායෝගිකව සංග දැක්වීමට අප සුසස් පෙළ දරුවන්ට තිබෙනවා. ඉතින් අභිරූපණ රංගය පිළිබඳව යම්කිසි සිද්ධාන්තමය කරුණු ටික ඔබ නොදැන ඔබට ප්‍රායෝගික දේවල් හදාරන්නත් ප්‍රායෝගිකත්වයට යොමු වෙන්නත් අපහසුයි. ඉතින් සිද්ධාන්තමය කරුණු ටික මම අද පැහැදිලි කරලා දෙන්නම්. ඊට අමතරව මේ පාඩමෙන් පස්සේ ඔබට මම විදේශීය අභිරූපණ ශිල්පීන්ගේ වීඩියෝ කීපයක් මම ඔබට මේ ඩිස්ක්‍රිප්ෂන් එක තුළ සඳහන් කරනවා. ඒ වීඩියෝ ඉතාම හොඳින් නිරීක්ෂණය කරන්න, ඒවා හොඳින් නරඹන්න ඔබට එතකොට පුළුවන් ප්‍රායෝගිකව අභිරූපණ රංගය කෙසේද ඉදිරිපත් කරන්න කියලා ඉගෙන ගන්න. අපි බලමු අභිරූපණ රංගය පිළිබඳ ඔබ දැනගත යුතු සිද්ධාන්තමය කරුණු මොනවද කියලා. අභිරූපණ, දැන් ඔබට මේ ඡායාරූප දෙකක් පේනවා. අභිරූපණය කියන එකේ අභි අයින් කරලා අපි රූපණය කියන වචනේ ගත්තොත් රූපණය කියන්නේ මොකක්ද? රූපණය කියන්නේ දරුවනේ රඟපෑම. එහෙම නැත්නම් අපි ඒකත් තව සරලව ගත්තොත් රූප ඉදිරියට පැමිණවීම. රූපණය. ඒතර රූප ඉදිරියට පැමිණවීම කියන එක තමයි රඟපෑම කියන්නේ. එහෙම නැත්නම් රූපණය කියන්නේ. එහෙනම් අභිරූපණය කියන්නේ මොකද්ද කියලා අපි අද ඉගෙන ගමු. අභිරූපණය කියන්නේ සරලවම ගත්තොත් තනි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් යම්කිසි රඟපෑමක් වචන කතා කරන්නේ නැතුව වචන වලින් තොරව ඉදිරිපත් කිරීම තමයි අභිරූපණය කියන්නේ. ඉතින් මේ අභිරූපණය ඔබ දැකලා ඇත්තේ ගොඩාක් වෙලාවට තනියෙන් කරනවා. එහෙම නැත්නම් ඒකල අභිරූපණයන් දැකලා තියෙනවා. නමුත් සාමූහික අභිරූපණයන් කරන අවස්ථාත් බොහෝ විට තියෙනවා. ඉතින් අපි බලමු අභිරූපණය කියන එකේ සුවිශේෂී ලක්ෂණ මොනවද? අභිරූපණය කියන්නේ මොකක්ද? අභිරූපණයක් සඳහා අපි සූදානම් වෙන්නේ කොහොමද? මේ වගේ කාරණා කීපයක් මම ඔබට පැහැදිලි කරලා දෙන්න. අභිරූපණය කියන එක පිළිබඳ නිර්වචනයක් ගොඩනගා ගමු. අභිරූපණය කියන්නේ මොකක්ද කියන එක ඕගලන්ට මේ තීරේ දැන් දිස් වෙනවා. යම්කිසි නිර්වචනයක් ගොඩනගා ගන්න පුළුවන් වාක්‍ය ඛණ්ඩයක්. වාචිකාභිනයෙන් තොරව, කියන්නේ වචන කතා කරන්නේ නැහැ. හැබැයි පුතේ ආංගිකාභිනය, මේ සිරුරේ චලනයන්, ඒ වගේ මතපය සැලවීම, මේ ආංගිකාභිනය තමයි මූලිකම වෙන්නේ අභිරූපණයේ. කියන්නේ රඟපෑමේදී, අපි සාමාන්‍ය රඟපෑමේදී මුළු සිරුරම වචන, ඒ කියන්නේ සතර අභිනයම පාවිච්චි වෙනවා. හැබැයි මේකෙදී අපි පාවිච්චි කරන්නේ ශාරීරික චලන, එහෙම නැත්නම් ආංගික අභිනය සහ සාත්තික අභිනයත් පාවිච්චි කරනවා. ඊට අමතරව අපි පාවිච්චි කරන්නෙම නැහැ වාචික අභිනය. ආංගික අභිනය පාවිච්චි කරමින් මිනිස් සිරුර උපයෝගී කරගන්න, කියන්නේ සම්පූර්ණ මිනිස් සිරුරම අපිට අවශ්‍ය වෙනවා. මිනිස් සිරුරේ චලනයන් උපයෝගී කරගනිමින් යම්කිසි අවස්ථාවක්, ක්‍රියාකාරකමක් හෝ සිද්ධියක් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම, එහෙම නැත්නම් රඟ දැක්වීම තමයි අභිරූපණයක් කියන්නේ. එතෙන්දී ඔබට මම පැහැදිලි කරන්නම් යම්කිසි අවස්ථාවක් වහම අපි හිතමු ඔබ සරුංගලයක් යවන අවස්ථාවක්. එතකොට මේ සරුංගලේ යවන අවස්ථාව නිකම්ම අපි මෙහෙම නූල අල්ලගෙන සරුංගලේ උඩ යවනවා නෙමෙයි. ඒ සරුංගලේ යවන එක පිළිබඳව අභිරූපණ ශිල්පියා නිර්මාණශීලීව හිතලා ඉදිරිපත් කිරීමක් කරන්න අවශ්‍යයි. එතකොට මේ නිර්මාණශීලීකම නිසාම තමයි මේ අභිරූපණය දිහා බලන් ඉන්න පුළුවන් ආකර්ෂණීය අවස්ථාවක් බවට පත් වෙන්නේ. ඉතින් අභිරූපණ ශිල්පියෙක් මේ සියල්ල කළමනාකරණය කරගන්නේ, මේ සියල්ල රඟ දක්වලා පෙන්වන්නේ සම්පූර්ණ ආංගික අභිනය සහ සාත්තික අභිනය පාවිච්චි කරමින්, විශේෂයෙන් වැඩි වශයෙන්ම භාවිත වෙන්නේ ආංගික අභිනය. වාචික අභිනය පාවිච්චි වෙන්නේ නැහැ. ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති අභිරූපණය කියන්නේ මොකක්ද කියලා. වචන භාවිත කරන්නේ නැතුව කරන රඟපෑමක්. දැන් මේ ඡායාරූපවල ඔබට පැහැදිලිව පේනවා යම්කිසි විශේෂ ස්වභාවයක්. ආංගික අභිනය සහ සාත්තික අභිනය ප්‍රමුඛයි කියලා මම කිව්වා. ඉතින් බලන්න මේ එක එක ඡායාරූපවල දැන් මේ කිසිම හේතු වෙන කණුවක් නැතුව හේතු වෙලා ඉන්නවා. බලන්න ඊළඟට කිසිම භාණ්ඩයක් පේන්නේ නැහැ, හැබැයි භාණ්ඩයක් අල්ලන් ඉන්නවා වගේ පේනවා. ඊළඟට ලණුවක් පේන්නේ නැහැ, හැබැයි ලණුව අදින බව, කඹයක් අදින බව ඔබට පේනවා. එතකොට මේ හිස් අවකාශය තුල අවකාශයේ මවාපෑමක් සිද්ධ කරනවා. හිස් අවකාශය තුල
අවකාශයේ මවාපෑමක් සිද්ධ කරනවා. ඒ අවකාශයේ මවාපාන්නේ දරුවනේ ආංගික අභිනේ. දැන් කඹයක් නැතුව කඹේ ඇදගෙන ඉන්න බව පෙන්වනවා. ආංගික අභිනේ තමයි ප්‍රමුඛ වෙන්නේ. ඒකට මුහුණේ අභිනේ, එහෙම නැත්නම් අපි සාත්තික අභිනේ කියනවා. සාත්තික අභිනේ අතිශයෝක්තියෙන් පාවිච්චි කරනවා. දැන් සාමාන්‍ය කඹයක් අදිද්දී අපි ඒක මේ මුහුණෙන් මවාගෙන අදින්නේ නැහැනේ අපි එදිනෙදා ජීවිතේදී. ඒක බර බව බර තමයි, කඹේ අදිද්දි වෙහෙසයි තමයි. හැබැයි ඒ වෙහෙස අපි මූණෙන් අතිශයෝක්තියෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැනේ. හැබැයි මේ අභිරූපණ රංගවලදී මේ අභිනයන් යම්කිසි අතිශයෝක්තියකින් පෙන්වනවා. දැන් මේ ඡායාරූපවල බලන්න මුහුණේ අභිනය හොඳටම ඔබට පැහැදිලි වෙනවා. ඉතාම අතිශයෝක්තියෙන් ඇස් කට නහය ඇස් බැමි මේවා පාවිච්චි කරලා මේ අභිරූපණය තවදුරටත් තීව්‍ර කරන්න මුහුණ පාවිච්චි කරලා තියෙනවා. තව ඉස්සරහට අපි කතා කරමු මේකේ තියෙන සුවිශේෂී ලක්ෂණ. කතා කරද්දී ඔබට පැහැදිලි වෙයි අභිරූපණ ශිල්පියෙක් කොයි වගේ සුවිශේෂී ලක්ෂණද අනුගමනය කරන්නේ කියලා. අභිරූපණ ශිල්පියා හැම වෙලේම මොකද්ද කරන්නේ? අවස්ථාවක් සම්බන්ධ ක්‍රියාපද්ධතියක් රඟ දක්වනවා. අවස්ථාවක් සම්බන්ධ ක්‍රියාපද්ධතිය. ඒ සියල්ල රඟ දක්වන්නේ කොහොමද? අංගහාර සහ ඉරියව් පාවිච්චි කරලා. දැන් මම කිව්වා කඹයක් අදිනවා. දැන් මේ කඹයක් අදින අවස්ථාව එයා ක්‍රියාත්මක කරලා පෙන්නන්නේ, ඒ ක්‍රියාපද්ධතිය කරලා පෙන්නන්නේ එයාගේ අංගහාර වලින්. මේ ශිරුවේ අංගහාර සහ ඉරියව් මගේ. දැන් අපි කඹයක් මෙහිම අදිද්දි අපේ සිරුව මෙහෙට යනවා නේ. අපේ අංගහාර තමයි ඒකට වැදගත් වෙන්නේ, අංගහාර සහ ඉරියව්. ඒ වගේම දැන් මම ඉස්සෙල්ලා කිව්වා අභිරූපණයක් කියන්නේ යම්කිසි අවස්ථාවක් නිකාම්ම කරලා පෙන්වීම නෙවෙයි. සරුංගලයක් ගත්තාම මේ සරුංගලේ නිකාම්ම උඩ යවනව නෙමෙයි. එතෙන් අපි ගැටුමක් යොදා ගන්නවා. යම්කිසි ගැටුමක් සහිත ක්‍රියාකාරීත්වයක් ඒ සිද්ධියට අපි ඇතුළත් කරගන්නවා. අපි සරල උදාහරණයක් ගමු. දැන් ඔන්න මම සරුංගලයක් යවනවා. මම සරුංගලයක් උඩ යවන්න ගිහිල්ලා මම ඉතින් සරුංගලේ අරගෙන කොහේ හරි එලිමහන් තැනකට, හුළඟ තියෙන තැනකට අරන් ගිහිල්ලා සරුංගලේ තියලා සරුංගලේ උඩ යවන්න පටන් ගන්නවා. ඉතින් මේ සරුංගලේ උඩ යව යව ඉන්නකොට මගේ සරුංගලේ නූල කැඩෙනවා. ඉතින් මේ නූල කැඩෙද්දි මට මොකද හිතෙන්නේ? මගේ මූණ අයියෝ කියලා මූණ අප්සෙට් යනවා. ඊළඟට එහෙම නැත්තම් සරුංගලේ පස්සේ මම දුවනවා. ඒ සරුංගලේ පස්සේ මම දුවද්දී ඒක ගහක පැටලෙනවා දකින්නවා. ඒ වගේ මේ සිද්ධිය තුළ යම්කිසි ගැටුමක් හදාගන්න බලුවා. එහෙම ගැටුමක් හදාගත්ත ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි අභිරූපණ ශිල්පියා තුළ නිර්මාණශීලීව ඒක රඟ දක්වන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ක්‍රියාකාරීත්වයක් ගොඩනැගෙන විදිහට අභිරූපණ අංග නිර්මාණය කරගන්න ඕනේ. දැන් ඔබට විභාගෙදී යම්කිසි මාතෘකාවක් ලැබුණාම ඔබ නිර්මාණය කර ගන්න ඕනේ පුතේ, නිකම්ම මේ සිද්ධිය කරලා පෙන්වීම නෙමෙයි. දැන් ඔබට තියෙනවා ඒ දණ්ඩක් උඩින් යන්න. ඒ දණ්ඩක් උඩින් යන්න ඕනේ ඔබ අභිරූපණ ශිල්ප ක්‍රම පාවිච්චි කරලා. ඉතින් අභිරූපණ ශිල්ප ක්‍රම පාවිච්චි කරලා ඔබ ඒ දණ්ඩක් උඩින් යනකොට ඔබේ ශරීරයේ අංගහාර සහ ඉරියව් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම ඒක නිකම්ම ගිහින් තක් ගාලා විනාඩියෙන් ඉවර කරලා දාන්නේ නැහැ. ඔබ යන්න හදනකොට, ඒ දණ්ඩ උඩින් යන්න හදනකොට ඔබ බැලන්ස් එක එහෙම නැත්නම් සමබරතාවය ගන්න ගිහිල්ලා ඔබ වැටෙන්න යනවා. සමහරවිට ඒ දණ්ඩෙන් මැදක් ගිහිල්ලා බය හිතිලා ආපස්සට එනවා. ඒ දණ්ඩ මැදකට යා දිහා පැත්තෙන් තව කවුරු හරි එනවා. එතකොට මොකද කරන්න කියලා පුදුම වෙනවා. ඔයා සිද්ධියක් හදා ගන්න ඕනේ. ඒ සිද්ධිය ඔබ නිර්මාණය කර ගැනීම තුළ තමයි ඔබේ රංගය ගොඩනගා ගන්නෙ. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඒ දණ්ඩ මැද්දට සමබරතාවය තියාගෙන යද්දී ඔබ ඒ දණ්ඩෙන් ඇදගෙන වැටිලා ඇලට වැටෙනවා. ඒ වගේ ඔබගේ සිද්ධිය තුළ නිර්මාණශීලීත්වය තුළින් ඔබ ගොඩනගා ගන්න ඕනේ අවස්ථා. එහෙම වුණොත් තමයි මේ අභිරූපණ රංගය අලංකාර වෙන්නේ. මම ඉස්සෙල්ලත් උදාහරණයක් ගත්තා ඔබලන්ට. ළමයෙක් සරුංගලයක් යවනවා නම් ඒ ළමයා සරුංගලේ යැවීම විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ සරුංගලේ යැවීම සම්බන්ධයෙන් ක්‍රියාවලියක් ඔබ ගොඩනගා ගන්න ඕනේ. යම්කිසි ඝට්ටනයක් ඒ ක්‍රියා සරුංගලේ නිකාම පාවි පාවි කියන එක දිහා බලාගෙන ඉන්නව, නිකම්ම ලනු ඇද ඇද ඉන්නව විතරක් නම් ඒකේ කිසි සුවිශේෂීත්වයක් නැහැ. යම්කිසි රඟපෑමක් තුල බලන් ඉන්න ආස හිතෙන්න ඕනේ. දැන් අභිරූපණයක් කියන්නේ අභිරූපණය නරඹන්න ප්‍රේක්ෂක කණ්ඩායමක් ඉන්නවා. ඔබ දන්නවා නාට්‍යයක් නරඹන්න ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඉතින් නාට්‍යක සුවිශේෂ ලක්ෂණයක් තමයි ගැටුම් අවස්ථාවක් තියෙන එක. ගැටුමක් නැති තැන නාට්‍යයක් නැත කියලා ඔබ අහලා තියෙනවා. ඒ වගේම ගැටුමක් නැතුව තියෙන නාට්‍ය ආකර්ෂණීය නෑ, ප්‍රේක්ෂකයන්ට බලන් ඉඳ හිතෙන්නේ නැහැ. ඉතින්
කුතුහලය ප්‍රේක්ෂකයන් ඇදබැඳ තබා ගන්නා හුය, එහෙම නැත්නම් ඇදබැඳ තබා ගන්නා නූල වගේ තමයි ගැටුම කියන්නේ. ඉතින් අභිරූපණ රංගයක් තුලත් පුතේ ඇතුළත් කරන්න ඕනේ ඝට්ටනේ. ඉතින් ඝට්ටනේ කියන එක අර සාම්ප්‍රදායිකව ඔබ දන්නා අර නාට්‍යයක තියෙන ඝට්ටනේ තරම්ම ප්‍රබල නොවුණත් යම්කිසි ඔබ රඟ දක්වන අභිරූපණය තුළ ගැටුම් අවස්ථාවක් ඔබ නිර්මාණය කරගන්න ඕනේ. එහෙම නිර්මාණය කරගත්තාම තමයි මේ අභිරූපණය අලංකාර වෙන්නේ. ඉතින් අභිරූපණය ගොඩනැගිය යුත්තේ ඝට්ටනයක් සහිතව. අභිරූපණයේදී භාවිත කරන රංග වස්ත්‍ර ගැන තමයි මම කතා කරන්න යන්නේ. අභිරූපණ ශිල්පියා හැම වෙලෙම අඳින්නේ ඔහුගේ රංගයට පහසු වෙන විදිහේ සහ ඔහුගේ රංගය කැපී පෙනෙන විදිහේ ඇඳුමක්. ඉතින් මේ රංගන ශිල්පියා අභිරූපණ ශිල්පියා කැපී පෙනෙන්න නම් ඔහු තෝරා ගන්න වර්ණ මොනවද කියලා අපි හිතන්න ඕනේ. අපි හැම වෙලෙම ඇඳුම් වල වර්ණ තෝරා ගන්නේ බොහෝ වෙලාවට පසුබිමත් එක්ක. පසුබිම සුදු වර්ණයේ තියෙනවා නම් ඒ අවස්ථාවලදී ගොඩාක් වෙලාවට අභිරූපණ ශිල්පියා ඇඳ පැළඳගෙන ඉන්නේ කළු වර්ණයේ ඇඳුම්. එහෙම නැත්නම් කළු සහ සුදු අඩුවෙන් මිශ්‍ර වෙච්ච ඇඳුම්. එහෙම නැත්නම් පසුබිම කළු වර්ණයක් තියෙනවා නම් අභිරූපණ ශිල්පියා ඇඳිය යුත්තේ සුදු වර්ණයේ ඇඳුම්. ඒ වගේම සුදු වර්ණයෙන් අත්වැසුම්, ඒ වගේම සුදු වර්ණයෙන් පාවැසුම් වගේ පාවිච්චි කිරීමකුත් අභිරූපණ ශිල්පියා සිද්ධ කරනවා. ඒ පාවිච්චි කිරීම තුළින් අත්වල පාද දෙකේ හැසිරීම ඉතාම පැහැදිලිව පෙනෙන්න තමයි ඒ විදිහේ ඇඳුම් පැළඳුම් පාවිච්චියක් කරන්නේ. ඉතින් අභිරූපණ ශිල්පියා මේ කැපී පෙනෙන ස්වභාවය අවශ්‍ය වෙන්නේ ඔහුගේ රංගය මතු කරලා පෙන්වන්න. කොයි වෙලාවකවත් චරිතයට අවශ්‍ය විදිහේ ඇඳුමක් අඳින්නේ නැහැ. දැන් මම ටීචර් කෙනෙක්. ඒතර මම සාරියක් ඇඳගෙන ඉන්නවා. හැබැයි අභිරූපණ ශිල්පියා රඟ දක්වන්නේ ටීචර් කෙනෙකුගේ චරිතයක් නම් ඒ ටීචර් විදිහට සාරියක් අභිරූපණ ශිල්පියා කීයටවත් අඳින්නේ නැහැ. ඔහු අඳින්නේ ඔහුට රඟපෑමට පහසු අධික ෂර්ට් එකක්, දිග කලිසමක් වගේ ඇඳුමක්. ඉතින් සමහර අවස්ථාවලදී ඔබ දැකලා ඇති ඒ ෂර්ට් එක තුලින් මෙහෙම පටි දෙකක් වගේ දාලා ඉන්නවා. ඒ ඇඳුම විචිත්‍ර කර ගැනීම කිසිදු ගැටලුවක් නැහැ. නමුත් චරිතයට ගැළපෙන විදිහ ඇඳුම් අඳින්නේ නැහැ අභිරූපණ වලදී. දැන් වයසක චරිතයක් කිව්වොත් ඒ වයසක චරිතයට ගැළපෙන විදිහ ඇඳුමක් අභිරූපණ ශිල්පියා අඳින්නේ නැහැ. හැබැයි රංගණය වයසක ශිල්පියේ වයසක චරිතයක් විදිහට රඟ දක්වන්න පුළුවන්. දැන් රජ කෙනෙක් නම් රජ කෙනෙකුට ගැළපෙන විදිහ ඇඳුමක් අභිරූපණ ශිල්පියා අඳින්නේ නැහැ. හැබැයි ඔහු රජ කෙනෙකු කරන ඉරියව් ටික රඟපෑම අංග චලනයෙන් සාර්ථක අභිනයෙන් කරලා පෙන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ශරීරය මනවින් ඉස්මතු වන අයුරින් තමයි ඇඳුම් භාවිත කරන්නේ. දැන් ශරීරයට අර සැහැල්ලු ඇඳුම් අඳින්නේ නැහැ. හොඳට ඇඟට හිර වෙච්ච වගේ ඇඳුමක් තමයි ඇඳින්නේ. කියන්නේ අංග චලන හොඳට පේන්න ඕනේ. ඉන සෙලවීම, උරහිස් සෙලවීම, ඒ වගේම පාද සෙලවීම, මේ ශරීරයේ අංග චලන සෙලවීම තුළ තමයි අභිරූපණය අලංකාරය අපිට අභිරූපණ රංගයේ අලංකාරය අපිට පේන්නේ. ඒ නිසා ඇඳුම ශරීරයේ හොඳින් ඉස්මතු වෙලා පේන විදිහ ඇඳුමක් තමයි පාවිච්චි කරන්නේ. දැන් මේ බලන්න මේ ඡායාරූපවල අපිට පැහැදිලිව පේනවා කළු සුදු වර්ණ තමයි වැඩි වශයෙන් පාවිච්චි කරලා තියෙන්නේ. ඊටාම සුළු වශයෙන් රතු වර්ණයක් පාවිච්චි කරලා තියෙනවා. අභිරූපණයකදී භාවිත කරන අංග රචනය කොයි වගේද? දැන් අපිට මේ ඡායාරූපවලිනුත් දැක්කා. නමුත් ඔබට මම පැහැදිලි කරලා දෙන්නම් මෙහිම පාවිච්චි කරන්නේ ඇයි කියලා. දැන් මේ මුහුණ හරි විශේෂයි. මොකද මුහුණේ අභිනය අතිශයෝක්ති අභිනයක් තමයි දෙන්නේ. දැන් මොකක් හරි දෙයක් අපි සාමාන්‍ය ජීවිතයේදී පුදුම වෙනකොටත් ඔහොම වෙනවා. නමුත් අභිරූපණයකදී ඊටත් වඩා කියලා පුදුම වෙනවා. ඒ වගේම අභිරූපණයකදී දුක හිතෙනකොට ඉතාම අතිශයෝක්තියෙන් ඒ මුහුණ පේන්න ඕනේ. ඒ අභිනය පේන්න ඕනේ. ඒ භාවය පේන්න ඕනේ. ඒ නිසා දරුවනේ මේ මුහුණ සම්පූර්ණ සුදු ආලේපය, සුදු පදනම් ආලේපය ගහනවා. වයිට් එක තමයි ගහන්නේ. එතකොට සුදු පදනම් ආලේපය ආලේප කරලා ඔබට පේනවා ඇති මේ ඇස් බැමි. මේ ඇස් බැමි ටිකක් ඉහළින් අඳිනවා. පිහිටි ඇස් බැමි වලට වඩා ඉහළින් අඳිනවා. ඒ වගේම කඳුළු කැට වැක්කිරිල වගේ මෙහෙම කළුවරින් ඉරි දෙකක් අඳිනවා. ඒ වගේම ආයි ලයිනර්ස් තද වර්ණයෙන් ටිකක් එළියට ඉන්න ඇහැට ටිකක් ලොකු වෙලා පේන්න අඳිනවා. ඒ වගේම තොල් දෙක ටිකක් විශාල කරලා අඳිනවා. තොල් වල ලිප් ලයිනර් එක ටිකක් ඩාර්ක් කලර් එකකින් එහෙම නැත්තම් කළු වර්ණයෙන් වගේ අඳිනවා. මුළු මුහුණෙම
මෙහෙම ඉරකින් වගේ කළු ඇඳලා තියෙනවා දැන් ඔබට මේ පේන ඡායාරූපේ නම් එහෙම නැත්. සම්පූර්ණ මුහුණම සුදු වර්ණයෙන් ආලේප කරලා තමයි අවශ්‍ය ඇස්, කට, නාසය මේ කම්බුල් දෙකේ ස්වභාවයන් මතු කරලා ගන්න. ඉතින් ඔබට අංග රචනයේ සුවිශේෂී තැනක් ගන්නවා කියන එක පැහැදිලි වෙයි. ඒතර මුහුණේ ආලේපනයන් ගල්වන්නේ චරිතයේ ස්වභාවය මතුවෙන විදිහට නෙමෙයි. අර ඇඳුම් පැළඳුම් වලදී වගේමයි. ටීචර් කෙනෙක් නම් ටීචර් කෙනෙක්ට උචිත විදිහට මුහුණ අංග රචනය කරන්නේ නැහැ. වයසක කෙනෙක් නම් වයසක කෙනෙක්ට ඕන විදිහට මුහුණ අංග රචනය කරන්නේ නැහැ. මේ අභිරූපණ ශිල්පයට ආවේනික වූ උචිත වූ අංග රචනයක් තමයි ආලේප කරන්නේ. ඉතින් මුහුණ සුදු පැහැයෙන්, ඇස් ඇහි බැම කළු පැහැයෙන්, ඒ වගේම තොල් රතු වර්ණයෙන් හැඩගන්වලා මුහුණ සකස් කරගන්න. මේ තියෙන්නේ ඔබට බලන්න ඡායාරූප. මේ ඇස් වල විවිධ හැඩයන් තියෙනවා. මේ කඳුළු පැකිලිලා වගේ තියෙනවා. එතකොට සමහර අය ගිහිම දාන්න නැතුවත් ඉන්න පුළුවන්. මේ ඇස් වල ඇස් බැම ඇස් වල ස්වභාවයෙන් තමයි පුතේ අපේ භාවය තීව්‍ර කරලා පෙන්වන්න පුළුවන්. මේ මිනිස්සුෙකුගේ ශරීරයේ තිබෙන ශේෂම අංගයක් තමයි මුහුණ. ඒ මුහුණෙනුත් ඇස්. අපේ ඇස් දෙකෙන් තමයි අපි දුක පෙන්වන්නේ, අපේ ඇස් දෙකෙන් තමයි අපි පුදුමය පෙන්වන්නේ, අපේ ඇස් දෙකෙන් තමයි අපි තරහව පෙන්වන්නේ. අපේ ඇස් දෙකට පුළුවන් ගොඩාක් වැඩ කරන්න. ඉතින් ඒ විශාල කාර්යභාරයක් කරන ඇස් දෙක අපි අංග රචනය කරලා තියෙනවා මේ අභිරූපණ අංගයේදී විශේෂ හැඩවලින්. අභිරූපණ රංගවල සංගීතය ගැන තමයි මම දැන් කතා කරන්න යන්නේ. අභිරූපණ රංගයක් ඉදිරිපත් කරනකොට අපි ඒකට සංගීත ඛණ්ඩ පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අභිරූපණ රංගය නිර්මාණය කරලා ඒකට උචිත සංගීතය නිර්මාණය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ සංගීත ඛණ්ඩයක් තෝරාගෙන ඒකට අදාළ අභිරූපණ රංගයන් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඔබ ඉදිරිපත් කරන ලබන අභිරූපණ රංගය වඩා තීව්‍ර කිරීමට, එහෙම නැත්නම් වඩා තාර්ථවත් කිරීමට අදාළ ශබ්ද, එහෙම නැත්නම් නාදයන් පාවිච්චි කරන්න අවශ්‍යයි. ඒ නාදයන් සහ ශබ්දයන් තමයි අපි සංගීත විදිහට පාවිච්චි කරන්නේ. දැන් අපි හිතමු ඔබ විශාල පෙට්ටියක් උස්සන් යනවා. මේ විශාල පෙට්ටිය බොහොම අපහසුයෙන් උස්සගෙන යනවා. මේ උස්සන් යද්දී මේ පෙට්ටිය වැටෙනවා. දඩබඩා. එතකොට ඔබ තෝරාගන්න සංගීතය තුළ ඒක ගෙනියන තාලේ ඔන්න ඒකට ගැළපෙන විදිහ මියුසික් එක. ඊට පස්සේ ඒක වැදගෙන වැටෙද්දී ඒ වැටෙන ශබ්ද ඔබේ සංගීතය විදිහට පාවිච්චි කරන්න අවශ්‍යයි. ඊළඟට ඔබ ඒක එකතු කරනවා. හා දැන් ඒකට අදාළ සංගීතය. ඊට පස්සේ නැවත ඔබ ඇවිදිනවා. ඊළඟට ඔබ බය වෙනවා පුද්ගලයා. එහෙම නැත්නම් ඔබ යම්කිසි ශබ්දයකට බය වෙනවා නම් ඒ ශබ්දය. මේ වගේ විවිධ ශබ්ද ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම එක එක හැඟීම් දනවන විදිහ. අපි හිතමු ඔබ අභිරූපණ රංගයකින් ඉදිරිපත් කරන්නේ ඔබ දුක්මුසු සංගීතයක. තනං ඔබගේ හැඟීම් දුක්මුසු ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ සංගීතය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ඔබේ දුක්මුසු ස්වභාවය අර සංගීත ඛණ්ඩය නිසා තීව්‍ර වෙනවා. දැන් මේ ඔබට පේනවා සමූහයක් ලෙස ඉදිරිපත් කරන අභිරූපණ රංගයක්. ඉතින් මෙතන හතර දෙනෙක් ඉන්නවා බලන්න ඔවුන් යම්කිසි සිද්ධියක් රඟ දක්වලා අවසානයේ ගත ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ. ඒ සියලු දෙනාගෙම මුහුණුවල යම්කිසි භාවයක් තියෙනවා. ඔවුන්ගේ මුහුණුවල භාවය ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ ඇස, කට, මේ මුහුණේ තියුණු උපාංග පාවිච්චි කරලා. ඔබ දන්නවා සාත්තික අභිනය ගැන ඔබ ඉගෙනගෙන තියෙනවා අභිනය පාඩමේ. ඉතින් සාත්තික අභිනය තුල තියෙන මේ මුහුණ, කම්බුල්, කට, නාසය, ඒ වගේම ඇස්, ඇස් දැමි, ඇස් බෝල, මේ සියලු නලල නලල වැලි කරත් අපි නේ අපි දුක් මුසු ස්වභාවය පේනවා නේ කියලා නලල වැලි කරගත්තා. ඉතින් මේ සියලුම දේවල් පාවිච්චි කරලා රස ජනනය කරන්න පුළුවන්. එතකොට සීමිත අවකාශයක් තුළ නරමන ප්‍රේක්ෂකයන්ට විවිධ රස භාව අර්ථ ජනනය වනසේ සමස්ත රංගයේ ගොඩනැගීම තමයි අභිරූපණයකින් සිද්ධ වෙන්නේ. එතකොට සීමිත ඉඩකඩක් තියෙනවා. දැන් අපි හිතමු ඔබ දුර ගමනක් යනවා. හැබැයි ඔබ දුර ගමනක් යනවා කියලා ගොඩක් ඇවිදගෙන යන්නේ නැහැ. එක තැනමයි ඔබ කරන්නේ. ඇවිදීම් ක්‍රම තියෙනවා, අභිරූපණ රංග ශිල්ප ක්‍රම තියෙනවා. ඒ රංග ශිල්ප ක්‍රම පිළිබඳවත් ඔබට මම හඳුන්වලා දෙන්නම්. එක තැන ඔබ ඇවිදින්. හැබැයි ඔබ ගොඩක් දුර යනවා කියලා පේනවා. ඔබ පැති ගමන, ඉදිරි ගමන, පසපස ගමන, ඒ වගේ විවිධ ගමන් ක්‍රම පාවිච්චි කරනවා. හැබැයි ඔබ ගොඩක් දුර යන්නේ නැහැ. ඔබ සීමිත අවකාශයක් තමයි පාවිච්චි කරන්නේ. ඔබ තනි පුද්ගලයෙක් නම් අභිරූපණය කරන්නේ ඒ පුද්ගලයාට සීමිත අවකාශය තුළ ඔහු පාවිච්චි කරනවා. ඒ වගේම සමූහයක් නම් ඒ සමූහයට අවශ්‍ය ඉඩකඩ
වේදිකාව තුළ පාවිච්චි කරමු. ඉතින් රස ජනනය සඳහා මේ සීමිත අවකාශය තුළ පාවිච්චි කරලා මුහුණේ ඉරියව් පාවිච්චි කරලා රස ජනනය සිද්ධ කරමු. අභිරූපණ රංගයේ මූලික ලක්ෂණ ටිකක් ඔබ දැනගන්න ඕනේ පුතේ. දැන් අපි කතා කරා වචන භාවිත කරන්නේ නැහැ. ඒ වගේම ඒ කියන්නේ වාචික අභිනය නැහැ. සැබෑ ලෝකේ කිසිදු බාහිර උපකරණයක් භාවිත කරන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් මට කෝල් එකක් එනවා. දැන් මම මෙහෙම කෝල් එකක් එන බව මම මේ ෆෝන් එක පාවිච්චි කරලා සැබෑ ජීවිතේදී අපි කෝල් එක ගන්නවා. හැබැයි අභිරූපණයකදී අපි දැන් ඔන්න මට කෝල් එකක් එනවා. මම දැන් අභිරූපණයක් රඟ දක්වන ශිල්පියා. මම කෝල් එක එන බව පෙන්වන්නේ අභිනය. ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම දැන් මම කොස්සක් අරන් අතු ගන්නවා. මම දැන් ගේ අතු ගන්නවා. සැබෑ ජීවිතේදී කොස්සක් අරන්. හැබැයි අභිරූපණ රංගයකදී කොස්ස නැහැ. කොස්ස තියෙන බව පෙන්වන්න. එතකොට කිසිදු බාහිර උපකරණයක් භාවිත කරන්නේ නැහැ. ඒ වගේම හිස් අවකාශයේ සියලු ද්‍රව්‍යයන්ගේ හැඩය, බර ප්‍රමාණය පැහැදිලිව පෙන්වනවා. දැන් මට අවශ්‍ය නම් වතුර බෝතලේ අරගෙන වතුර බෝන්න. එතකොට අපි දැන් වතුර බෝතලේ අපි අල්ලන ප්‍රමාණයක් තියෙනවා. මෙහෙම අල්ලන ප්‍රමාණයක් තියෙනවා. ඒතර වතුර බෝතලේ අල්ලන හැඩේ ප්‍රමාණය මගේ වතුර බෝතලේ මෙච්චර නම් ඒ වතුර බෝතලේ අරගෙන අපි කොහොමද අල්ලන්නේ? කොහොමද මූඩියක් අපි අරින්නේ? කොහොමද අපි බොන්නේ කියන එක අපි නිවරදිව ඒ බර, ඒ හැඩය, මූඩිය අල්ලන විදිය, නැවත මූඩිය තියන විදිය, නැවත මූඩිය වහන විදිය ඒ සියලු දේවල් අපි ඉෂ්ට කරන්න ඕනේ මේ අභිරූපණ රංගය තුළ. එහෙම නැත්නම් අභිරූපණ රංගය පිළිබඳ අපිට විශ්වසනීයත්වයක් ගොඩනැගෙන්නේ නැහැ. අපිට අලංකාරයක් ගොඩනැගෙන්නේ නැහැ. ඒ අභිරූපණේ වැරදි කියලා අපි හිතෙන්න පුළුවන්. දැන් අපි බෝතලයක් අරගෙන බෝතලේ මූඩිය අරිනවා, වතුර ටික බොනවා. සමහරවිට මූඩිය වහන්නේ නැහැ අපි බෝතලේ තියෙන. වහන්න නැතුව තියෙන අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් දැන් අපි කෝපයක් ගත්තා නම් ඒ කෝපේ ගත්ත මේසේ උඩින්මයි අපි ඒ කෝපේ තියන්නේ. අපි දොරක් අරගෙන ඇතුළට යනවා නම් මේ දොර අල්ලලා අරින තැනින්ම තමයි නැවත අපි දොරෙන් එළියට එන්න ඕනේ. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ මේ හිස් අවකාශය. අපිට දැන් සැබෑ බඩු අල්ලන්න කරන්න, සැබෑ බඩු පාවිච්චි කරන්න බැහැනේ අභිරූපණයකදී. එහෙනම් මේ සැබෑ ලෝකයේ තියෙන භාණ්ඩවල ද්‍රව්‍යයන් හැඩය, බර ප්‍රමාණය පැහැදිලිව අපි මවල පෙන්වන්න ඕනේ. එහෙම පැහැදිලිව මවල පෙන්වීම තුළින් තමයි අභිරූපණ ශිල්පියාගේ දක්ෂතාවය හෙළිවෙන්නේ. ඒ වගේම ආංගික අභිනය, සාත්තික අභිනය විතරයි නුල් කරගන්නේ, වාචික අභිනය පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම ආහාර අභිනය අපි රංග භාණ්ඩ පාවිච්චි කරන්නේ, හැබැයි අංග රචනයක් එහෙම පාවිච්චි කරනවා. ඒකත් අපි පාවිච්චි කරන්නේ චරිතයට ගැළපෙන විදිහට නෙමෙයි. අංග රචනයේද සුවිශේෂිතනක් තියනවා, තිබුණට ඒක අභිරූපණයට චිතාංග රචනයක් තමයි සිද්ධ කරන්නේ. ඒ වගේම අභිරූපණය කරන්න පුළුවන් ඔබ ඡායාරූප දැක්කා, තනි වශයෙන් කරන්න පුළුවන්, ඒ වගේම දෙන්න වශයෙන්, ඒ කියන්නේ යුගල විදිහට කරන්න පුළුවන්, එහෙම නැත්නම් සමූහයක් විදිහටත් අභිරූපණ රඟ දක්වන්න පුළුවන්. අභිරූපණවල මූලික ලක්ෂණ දැන් ඔබට මේ තීරයේ තවත් පේනවා. බලන්න පරිකල්පනය, ඒ වගේම නිර්මාණශීලී චින්තනයේ තාම වැදගත් අභිරූපණ ශිල්පියෙක්ට. දැන් මම ඔබට කලින් පැහැදිලි කරා උදාහරණවලින්. දැන් සරුංගලයක් යවනවා නම් ඒ සරුංගලයේ යැවීම විතරක් ප්‍රමාණවත් නැහැ. ඔබ පරිකල්පනය කරන්න ඕනේ. ඔබේ සරුංගලය කඩාන ගියාද? ඔබේ සරුංගලය මොකක් හරි ගහක පැටලුණාද? ගහක පැටලුණා නම් ඔයා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඔබ නිර්මාණශීලී විය යුතුයි. ඒ වගේම ඒ දණ්ඩක් යන එකක් ගැන මම කතා කරා. ඒ දණ්ඩ යද්දි ඔබ හිතන්න ඕනේ, ඉස්සරහින් තව කලගෙඩි දෙකක් උඩින් තියාගත්ත බරට, කලගෙඩි දෙක බරට තියාගත්ත ඒ දණ්ඩේ කාන්තාවක් එන්නේ. දැන් ඔබත් යනවා ඒ දණ්ඩේ මේ පැත්තට. එතකොට ඔබ මොකද කරන්නේ? නැවත ආපස්සෙන් දුවන් එනවද? ඒ දණ්ඩ උඩ එතකොට වැටෙනවද? ඔබ නිර්මාණශීලීව හිතන්න ඕනේ. ඔබ පරිකල්පනය කරන්න ඕනේ. ඔබට ලැබෙන පොඩි කාලය තුළ ඔබගේ අභිරූපණ රංගයේ ගොඩනගා ගැනීම හැකියාව තියෙනවනේ. ඒ ගොඩනගා ගත්ත පුතේ තේරුම් ගන්න පරිකල්පනය නැතුව, නිර්මාණශීලීත්වේ නැතුව ඒ සිද්ධිය නිකම්ම ඔහේ කරලා දැම්මොත් ඒක ලස්සන නැහැ. ඒක වැඩක් නැහැ. ඒ වගේම තාත්තික දේ මෙන්ම අතාත්තික දේද අභිරූපණ වලින් නිරූපණය කරන්න පුළුවන්. දැන් ඔබට මම පැහැදිලි කරා, දැන් තාත්තික දෙයක් තමයි අපි ඒ දණ්ඩකින් ගමනක් යන්නේ. තරුංගලයක් යවන එක තාත්තික දෙයක්. හැබැයි අතාත්තික දේවල් තියෙනවා. ඔබට පුළුවන් ඒ අතාත්තික දේවල් පවා නිරූපණය කරන්න. දැන් ඔබ සමහරවිට ඔබ බැලුමක් පුම්බනවා. ඒ බැලුම පුම්බද්දී ඒ බැලුමත් එක්ක ඔබ උඩ යනවා.
ඔබ උඩට යනවා බව පෙන්වන්න ඔබට රඟපෑමෙන් පුළුවන්. ඔබ උඩ ගියා බව පෙන්වන්න මෙහෙම ඔබ පහළ බලනවා නම්. ටිකෙන් ටික පහළ බලනවා. ඔබේ මූණෙන් ඔබ පෙන්නනවා නම් ඔබ උඩ ගියා කියලා. දැන් ඔබ බැලුමේ එල්ලිලා ඉන්නේ මෙහෙම පා වෙනවා. ඒත් ඔබට මේ අතාර්කික දේවල් පවා නිරූපණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දැන් චලන තුල රිද්මයානුකූල බවක් තියෙනවා. නිකම්ම අභිරූපණ රංගයක් අපි සාමාන්‍ය දිනදා ජීවිතය විදින විදිහට එහෙම නෙමෙයි කරන්නේ. විවිධ ගමන් තාල තියෙනවා, අපි විවිධ අල්ලන ක්‍රම තියෙනවා, අපි මෙහෙම බලන විදි තියෙනවා. ඒ වගේ යම්කිසි රිද්මයක් තියෙනවා. හැම චලනයකම රිද්මයක් තියෙනවා. දැන් අපි මෙහෙම කරලා අපි මෙහෙම ඇද්දාම අපි කොහොමද මේ ඒක කරන්නේ? අදින්නේ කොහොමද? අත පාවිච්චි කරන්නේ කොහොමද? යම්කිසි රිද්මයක් ටයිමින් එකක් තියෙනවා. මේවා ඔබ හොඳින් අධ්‍යයනය කරන්න ඔබ YouTube එකේ තියෙන මයිමින් වීඩියෝස් කීපයක් නරඹලා. ඒ වගේම ක්‍රියා නිරූපණය තාත්විකත්වයෙන් තොරව අතිශයෝක්තියෙන් තමයි සිද්ධ කරන්නේ. ක්‍රියා නිරූපණය කියන්නේ දැන් යම්කිසි ක්‍රියාවක්. ඔබ වතුර එකක් බොනවා නම්, ඔබ අඹ ගෙඩියක් කපලා අඹ ගෙඩියක් කනවා නම්, ඒ වගේ ක්‍රියා නිරූපණය තාත්විකත්වයෙන් තොරව අතිශයෝක්තියෙන් තමයි කරන්නේ. දැන් අපි අඹ ගෙඩියක් අරගෙන අඹ ගෙඩිය දැන් මෙහෙම උඩ පැත්ත හරවලා මෙහෙම පොත්ත කපනවා. නැට්ට. නැට්ට කපලා දාන්න. නැට්ට කපලා දැන් අපි ආයෙ හරවලා මෙහෙම මෙහෙම අපි දැන් පිහිනේ කපන. කපලා ඉවරලා කපලා මෙහෙම ඇරලා බලද්දි පණුවේ. දැන් ඔබ සැබෑ ජීවිතේ පණුවේ දැක්කත් කට හොම ඇදෑ කර කර මූණ අතිශයෝක්තියෙන් හදා හදා ඉන්නේ නැහැනේ. අපි ටක් ගාලා අඹේ විසිකල තනවනේ. හැබැයි මේ රංගය දුන මොකද කරන්නේ? ආ පණුවේ දැක්ක ඉතාම හිතා ගන්න බැරි විදිහ අතිශයෝක්තියකින් ඔබේ මුහුණ රඟ දක්වන්න හැකියාව තියෙනවා. ඒ වගේම ශිල්ප ක්‍රම දැනගන්න ඕනේ. ඔබ නිකම්ම අභිරූපණ රංගත් ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. එහෙම කරන්න පුළුවන්. නමුත් නිවැරදි අභිරූපණයක් නම් ඒකට අභිරූපණ රංග ශිල්ප ක්‍රම පාවිච්චි කරන්න. ගමන් ක්‍රම, ඒ වගේම හස්ත චලන, යම්කිසි කොහොමද අපි යම්කිසි බිත්තියක් අල්ලන්නේ, මේසයක් අල්ලන්නේ කොහොමද, අපිට භෞතිකව තියෙන භාණ්ඩ අපි අල්ලලා බලලා හුරු වෙලා ඒ භාණ්ඩේ නැතුව අපි ආයෙ නැවත අත හුරු කර ගන්නවා. අපි හිතමු අපිට වතුර කෝප්පයක් අරන් බොන්න ඕනේ. වතුර කෝප්පේ සයිස් එක අපි අල්ලලා බලලා පුහුණු වෙන කාලෙ ඉඳන් ඔබට පුළුවන් ඊට පස්සේ වතුර කෝප්පේ නැතුව ඒ සයිස් එක තියාගෙන ඔබට ඒ ඉරියව්ව කරන්න. ඉතින් ශිල්පකම දැනගන්න ඕනේ. ඉදිරි ගමන්, පැති ගමන්, පසුපස ගමන්, දුෂ්කර ගමන, ඒ වගේ විවිධ ගමන් ක්‍රම තියෙනවා. ඒ වගේම තෝරා ගන්නා සිද්ධිය. ඒ වගේම ඔබ තෝරා ගන්න සිද්ධිය නාට්‍යමය ගුණයෙන් යුක්තව ගොඩනගා ගන්නවා. මම මේක කලින් පැහැදිලි කරා. නිකම් මේ ක්‍රියාව කරලා දක්වන්නේ නැහැ. ඒකට ගැටුමක් යොදා ගන්න ඕනේ. ඒක කොයි ආකාරයෙන්ද ඔබ පරිකල්පනයෙන් සිද්ධ කරන්නේ කියලා ඔබ හිතන්න අවශ්‍යයි. ඒ වගේම ශිල්ප ක්‍රම දැනගන්න ඕනේ. තෝරා ගන්නා සිද්ධිය ඊළඟට සුවිශේෂීතාවය තමයි අභිරූපණ රංගයක් අර ඔබ දන්නා නාට්‍යයක්, කෙටි නාට්‍යයක්, දිගු නාට්‍යයක් තරම් දිග නැහැ. අභිරූපණ රංගයක් හැම වෙලේම විනාඩි 5ක් 10ක් අතර කෙටි කාල සීමාවකට සීමා කර ගන්න ඕනේ. මොකද අපි වාචික අභිනයකින් තොරව තමයි මේක රඟ දක්වන්නේ. සමහරවිට කේවලව, සමහරවිට යුගල වශයෙන්, සමහරවිට කණ්ඩායමක් වශයෙන්. නමුත් ප්‍රේක්ෂකයාගේ රසඥතාවේ පවත්වා ගන්න ඊට වඩා දීර්ඝ වුණොත් අපහසුයි. ඉතින් විනාඩි 5ක් 10ක් අතර කාලයකට මේක සීමා කරන්න අවශ්‍යයි. ඊළඟට බලමු අපි අභිරූපණ ශිල්ප ක්‍රම තියෙනවා. මේ ශිල්ප ක්‍රම දෙකක් ඔබට මෙතෙන් පැහැදිලි කරලා දෙනවා. අභ්‍යන්තර ශිල්ප ක්‍රම සහ බාහිර ශිල්ප ක්‍රම. එතකොට අභිරූපණයක අභ්‍යන්තර ශිල්ප ක්‍රම කියන්නේ පුතේ අභිරූපණ රංගනයට අදාළ කරගත් සිද්ධියේ අවස්ථාවන් පිළිබඳ විස්තර ඉතා සියුම්ම මනසින් මෙනෙහි කිරීම. දැන් ඔබට ලැබිලා තියෙනවා නම් මම තව උදාහරණයක් ගන්න. කැලෑ ප්‍රදේශයක තියෙන දුෂ්කර ළිඳකට ගිහිල්ලා, ඉතා දුර ළිඳකට ගිහිල්ලා ඔබට වතුර කලයක් රැගෙන ඉන්න අවස්ථාව තියෙනවා. වතුර කලයක් රැගෙන ඒම. එතකොට දැන් මේ අභිරූපණ රංගෙට ලැබුණු සිද්ධිය ඔබ මනසින් හිතන්න ඕනේ. ආ ඔබ ගෙදරින් පටන් ගන්න. එතකොට ගෙදර වතුර කලේ හරි වතුර ගෙනියන්න ඕන භාජනේ මොකද්ද කියලා ඔබ හිතන්න ඕනේ. ඒ භාජනේ ඔබ ගන්නවා. ඒ භාජනේ වතුර නැහැ. වතුර නැති බව අපිට හරවල පෙන්වන්න පුළුවන්. විවිධ විදිහට ඔබ නිර්මාණය කරගන්න පුළුවන්. ඒ භාජනේ අරගෙන ඔබ යනවා. දැන් දුෂ්කර කැලෑ ප්‍රදේශයක තමයි යන්නේ. දුර ළිඳ තියෙන ටිකක් දුර. එතකොට ඔබ පාවිච්චි කරන ගමන් ක්‍රම මොනවාද? දුෂ්කර ගමනකින් ඔබ පාවිච්චි කරනවා. දැන් ඔබ කටු අකුල් ඉවත් කරමින් බොහොම අපහසුවෙන් යනවා. ඒ යන අතරතුරත් ඔබට මොනවා හරි වෙනවද?
ඔබට කටු ඇනෙනවද, ඔබ වැටෙනවද, ඔබට සර්පයෙක් දෂ්ට කරනවද, මොකෙක් හරි ඇහැට වදිනවද, එහෙම නැත්නම් තව කොහේ හරි සීරීන් තුවාල ඇති වෙනවද, මොනවා හරි ඔබ නිර්මාණය කරගන්න. දැන් එසේ හෝ අපහසුතාවෙන් ලිඳට ගියා. දැන් ලිඳට ගිහිලා ඔබ ලිඳේ වතුර අදින්න ඕනේ. ලිඳේ වතුර අදින්න ඔබට පණිට්ටුවක් තියෙනවද? ඒ පණිට්ටුවට ලණුව දිගමද? එතකොට ඒව පවා ඔබ අභිනයෙන් පෙන්වන්න පුළුවන්. දැන් ලණුව දානවා දානවා, නෑ ලණුව ගන්න බෑ. ඊට පස්සේ ඔබට පුළුවන් ගස්වල වැලක් හොයන් එන්න. ඉතින් ඔබගේ සිද්ධිය විනාඩි 5කට දීර්ඝ කරගැනීම ඔබ සතු කාර්යයක්. ඒක අභිරූපණ රංග ශිල්පියා සතු කාර්යයක්. ඉතින් රංග ශිල්පියා මොකද කරන්නේ? මාතෘකාවක් ලැබුණාම මානසින් ඒ සියලු සිද්ධිය සියුම්ම මෙනෙහි කරනවා. තමන් ගොඩ නගා ගන්නා සියුම්ම මෙනෙහි කරනවා. ඊළඟට බාහිර ශිල්ප ක්‍රමය තමයි ඒ මානසින් නිර්මාණය කරගත්ත සිද්ධිය තමන්ගේ සිරුර උපයෝගී කරගෙන, තමන්ගේ මානසික අනුපිළිවෙලක් ගොඩනගාගෙන, තමන්ගේ සිරුර උපයෝගී කරගෙන ඒක රඟ දක්වලා පෙන්වීම තමයි බාහිර ශිල්ප ක්‍රමය කියලා කියන්නේ. දැන් ඔබට මේ පේනව ඇති රංග ශිල්ප ක්‍රම තියෙනවා විවිධ ඇවිදීම් ක්‍රම කියලා මම කිව්වා. අභිරූපණ රංග ශිල්ප ක්‍රම තියෙනවා පුතේ, විවිධ ඇවිදීම් ක්‍රම, ඒ වගේම අත් පාද චලන ක්‍රම. ඉතින් මේ ඡායාරූපෙත් ඔබට දිස් වෙනවා අපේ ගමන් රටාවලදී අපි කොහොමද පාදේ හසුරවන්නේ කියලා. ඔබට වීඩියෝ දර්ශන නැරඹුවාම තවදුරටත් පැහැදිලි වෙයි. මම මේ වීඩියෝස් වල ලින්ක් ඔබට සඳහන් කරන්නම්. මේ වීඩියෝ කීපයක් ඔබ නරඹන්න. ඇවිදීමේ ක්‍රම තියෙනවා. මේ ඇවිදීම ක්‍රමවලදී සැහැල්ලු ඉදිරි ගමන, පැති ගමන, දුෂ්කර ගමන, ආපසු ගමන වගේ ගමන් ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමේ, අත්හා පාද චලන ක්‍රමවලදී ඍඥානුකූල භාවයකින් යුතු තමයි සිද්ධ කරන්නේ. දැන් අපි යමක් මෙහෙම මේසේ අල්ලද්දි මෙහෙම අපි මේ කියලා ගන්න විදිය, ඒගොල්ලෝ බිත්තියක් අල්ලද්දි අපි කොහොමද පාවිච්චි කරන්නේ? දැන් හැම වෙලේම අපේ අත බිත්තියක තියෙන බව පෙන්නවා. අපේ අත මෙහෙම අස්සට ගියොත් එහෙම ඒ බිත්තිය කඩාගෙන ඉතලට ගියා වගේ. නැත්නම් අපේ මෙහෙම අපස්සට අපේ අත් මෙහෙම පස්සට ගත්තොත් අපි බිත්තියක් නම් අල්ලන්නේ බිත්තිය අපේ ඇඟට එනවා වගේ. ඒ වගේ විවිධ ඉරියව් ඔබට ඍඥානුකූල භාවයකින් රඟ දක්වන්න පුළුවන් මේ අභිරූපණ ශිල්ප ක්‍රම හොඳින් ඉගෙන ගත්තහම. අභිරූපණ රංගයක් නිර්මාණය කරද්දී අපි දැනගන්න ඕනේ මිනිස් සිරුර භාවිතය තුළින් විවිධ දේ මවා පෑමට හැකි ආකාරي අවස්ථාවන් සහ සිදුවීම් තෝරාගන්න. අපි කුංචි සිදුවීමක් ගත්තොත් අපිට සමහරවිට ඒක රඟ දක්වලා පෙන්වන්න තියෙන ප්‍රමාණය, එහෙම නැත්නම් රඟ දක්වලා පෙන්වනකොට අපිට යොදාගත හැකි ශිල්පකම අවම වෙන්න පුළුවන්. ඒ නිසා යම්කිසි අභිරූපණ රංගයක් රඟපෑම සඳහා ඔබ සිද්ධියක් තෝරාගද්දී ඒ සිද්ධිය කොයිතරම් දුරට ඔබට නිර්මාණශීලීව ගොඩනගන්න පුළුවන්ද, ඒ තුළ පරිකල්පනය ඔබට පාවිච්චි කරන්න පුළුවන්ද, ඒක ප්‍රේක්ෂකයාට කොයිතරම් දුරට ආකර්ෂණය වෙනවද කියලා හිතලා මේ අවස්ථා තෝරගන්න ඕනේ. නමුත් විභාගයකදී දරුවනේ ඔබට අභිරූපණ රංගයන් තෝරාගන්න සමහරවිට කුසපත් ඇදීමෙන් ලැබෙන්න පුළුවන් මාතෘකා කීපයක් තියෙනවා නම් ඔබට ඒ කීපයෙන් ඔබට කැමතිකම් තෝරගන්නවා නම් ඔබ හිතන්න ඕනේ මෙන්න මේ දේ. නළුවගේ සිරුර, එහෙම නැත්නම් මිනිස් සිරුර භාවිත කරලා කොයි තරම් දුරට මේ රංගය තුළ අපිට හැකියාව පෙන්වන්න පුළුවන්ද, නිර්මාණශීලී වෙන්න පුළුවන්ද කියන එක හිතිය යුතුමයි. අපි දැන් බලමු අභිරූපණ රංගයන් ඉදිරිපත් කරන්න සුදුසු මාතෘකා ටිකක් මම ඔබට දෙන්නම්. ඔබ පුහුණු වෙන්න ඔබට මම සඳහන් කරන වීඩියෝ ටික නරඹලා ඔබ අභිරූපණ රංගයන් රඟ දක්වන්න පුහුණු වෙන්න. උදේ නැගිටින අවස්ථාව. දැන් දැසන ඔබ පාසල් යන්න නැගිටිනව වෙන්න පුළුවන්, රැකියාවට යන්න නැගිටිනව වෙන්න පුළුවන්. දැන් මේක හරිම කුඩා සිද්ධියක්. මේ සිද්ධිය ඔබ කොහොමද නිර්මාණශීලීව ගොඩනගාගන්නේ? ඔබට අම්මා ඇවිල්ලා කතා කරනවා වෙන්න පුළුවන්, කතා කරද්දී අනිත් පැත්ත හැරෙනවා වෙන්න පුළුවන්, ආයෙ හැරෙනවා වෙන්න පුළුවන්, නැත්නම් ඉලාම් එකක් වදිනවා නම් ඒ ඉලාම් එකට ගහනවා. විවිධ විදිහේ ක්‍රියාවන්. මම මේ කියන ඒවාම නෙමෙයි, ඔබට හිතෙන්න පුළුවන් මම කියන ගොඩා ගොඩාක් ඔබ දක්ෂයි. ඔබට නිර්මාණශීලීව මේ දේ ගොඩනගා ගන්න පුළුවන් විනාඩි 3ක් විතර ඔබ ගොඩනගාගෙන රඟ දක්වන්න. ඔබ නැගිට ගමන් කොහාටද යන්නේ? නැගිට ගමන් යන්න ගිහලා ඔබ ඇදගෙන වැටෙනවද? ඔබ අත ගාලා අත ගාලා ඉලාම් එක කොට්ටේ අතින් හංගනවද? ඔබ වතුර ළඟම තියෙන වතුර එකක් බොනවද? එහෙම නැත්නම් කොට්ටෙනුත් කන් දෙක වහගෙන නැවත බුදිනවද? විවිධ ඉරියව් ඔබට රඟ දක්වන්න පුළුවන්. දැන් තව මාතෘකාවක් බලමු අපි. කම්බි වැටකින් පැන හොරෙන් අඹ කඩන අවස්ථාව. දැන් ඔබ හිතන්න කම්බි වැටක් තියෙනවා. ඔබ ඒ කම්බි වැට ළඟට යන ඉරියව්ව පෙන්වන්න පුළුවන්. කම්බි වැටෙන් පණින විදිය, කම්බි කොහොමද උස්සන්නේ, පණින්නේ කොහොමද, සිරුර නමන්නේ කොහොමද, ඒ වගේ දේවල්. ඊළඟට අඹ කඩන්නේ කොහොමද? අඹ කඩනකොට අඹ ගහ අයිතිකාර ගෙදර මිනිස්සු දකින්නවද?
ගෙදරින් ඒ ගෙදර මිනිස්සු පානනකොට ඔබ මොකද කරන්නේ? කම්බි වැටකුත් තියෙනවා. නැවත පැනලා යන්නේ කොහොමද? අඹ කඩා ගන්න ඔබ කී වාරයක් උත්සාහ කරනවාද? ඒ වගේ ඔබට නිර්මාණශීලී හිතන්න පුළුවන්. පාරේ ගමන් කරන අවස්ථාව. මේ තුලත් පුතේ විවිධ දේවල් තියෙනවා. පාරේ ගමන් කරනකොට වාහනයකට අනතුරකට ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙහෙල් පොත්තකට ලිස්සලා වැටෙන්න පුළුවන්. නැත්නම් පාරේ ගමන් කරනකොට ඔබට මේ පරණ මිතුරෙක් හම් වෙන්න පුළුවන්. ඔබ නැත්නම් ඔබ පෙම් කරන පෙම්වතිය පෙම්වතා හමු වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ දේවල්. සමහරවිට පාරේ ගමන් කරද්දී ඔබ වෙනත් ආකාරයකට ඔබගේ මේ ගමන් මල්ල උදුරගෙන දුවන්න පුළුවන්. ඔබගේ පසුම්බිය උදුර ගන්න පුළුවන්. ඔබගේ මාලි කඩන්න පුළුවන් පාරේ ගමන් කරන අවස්ථා. විවිධ දේවල් ඔබ නිර්මාණය කරගන්න. ඒ වගේම බර පෙට්ටියක් උස්සන් යන අවස්ථාවකදී මම මේ උදාහරණي කලින් කතා කරා. ලිඳකින් වතුර අදින අවස්ථාවක්. ඒකෙදිත් එහෙමයි. ලිඳෙන් වතුර අදිනවා. සමහරවිට ලනු කඩන බාල්දිය වැටෙන්නත් පුළුවන්. සමහරවිට ගොඩාක් ගැඹුරු ලිඳක් වෙන්න පුළුවන්. ඊළඟට වතුර ඇදලා වතුර බලද්දි බාල්දිය හිල්ලලා නම් වතුර උඩට ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. විවිධ දේවල්. ඊළඟට ලිඳකින් වතුර අදිද්දී සමහරවිට ඔබට ඒ ලිඳාවට ඉන්න බඹරෙක් මැස්සෙක් දෂ්ට කරනවා වගේ ඒ වගේ කරදරයක් වෙන්නත් පුළුවන්. විවිධ ආකාරයෙන් ඔබ පරිකල්පනීය පාවිච්චි කරලා නිර්මාණශීලී අවස්ථාව ගොඩනගා ගන්න. ඒ වගේම බිත්තියකින් එහා පැත්තේ ඉඳන් මිතුරියක් සමග කතා කිරීම. දැන් බැම්මක් තියෙනවා. ඒ බැම්මෙන් එහා පැත්තේ ඉඳලා මිතුරියක් සමග කතා කරනවා. ඒ වගේ සිද්ධියක් තුළදී ඔබ සම්හල්ලාවට ඒ මිතුරියගේ අම්මට හසු වෙන්න පුළුවන් නේ. මෙහා පැත්තෙන් ඔබ තව කෙනෙක් ඒ දෙයට කතා කරලා වෙනත් කෙනෙක් උත්තර දෙන්න පුළුවන්. ඒ වගේ එතනදිත් ඔබට විවිධ අකරතැබ්බ මතු වෙන්න පුළුවන්. ඔබට නිර්මාණශීලීව හිතන්න වෙනවා. ඒ වගේම කඹ අදින අවස්ථාව. ඒක අවුරුදු උත්සවයක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් තැනකදී වෙන්න පුළුවන්. ඔබ ඒ සිද්ධිය තුල නිර්මාණය කරගන්න නිකම්ම කඹේ අදින ඒ වේට් එක විතරක් නෙවෙයි. කඹේ අදිනකොට ඔබට දැනෙන මහන්සිය, ඔබ කකුල් පෑగిලා වැටෙනවද, අනිත් අතට වැටෙනවද, ඔබ ජයග්‍රහණය කරනවද, ඔබ යම්කිසි ඒ කඹ අදින අවස්ථාවේදී යම්කිසි මේ කූට උපක්‍රම, හොර උපක්‍රම පාවිච්චි කරනවද? දැන් ගැටුම් අවස්ථා විතරක් නෙවෙයි මේ අභිරූපණ රංගයන් වලදී පුතේදී හාස්‍ය රසයත් ඇති කරන්න පුළුවන්. හාස්‍ය රසයත් ඉතාම වැදගත් ප්‍රේක්ෂකයව රඳවා තබා ගන්න. කුතුහලය ගැටුම විතරක් නෙමෙයි එතන හාස්‍ය රසයත් මිශ්‍ර කරන්න ඔබට හැකියාව තියෙනවා. අද දිනයේ ඔබට මම සාකච්ඡා කළේ අභිරූපණ රංගය කියන්නේ මොකක්ද? අභිරූපණ රංගවල තියෙන විශේෂ ලක්ෂණ කතා කරා. අභිරූපණ රංගයේ අංග රචනය ගැන, අභිරූපණ රංගයකදී අඳින ඇඳුම් පැළඳුම් ගැන, අභිරූපණ රංග ශිල්ප ක්‍රම ගැන කතා කරා. ඉතින් දරුවනි මේ අභිරූපණ රංගයක් පිළිබඳ සිද්ධාන්තමය කොටස තමයි මම ඔබට අද සාකච්ඡා කළේ. මේ සිද්ධාන්තමය කොටස ඔබට සැබෑවක් බවට පත් කරගන්න පුළුවන් මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරන YouTube link වලින්. ඔබ ඒ අභිරූපණ රංගයන් නැරඹුව ඔබට ඒ රංගයන් නරඹමින් ඉතා පහසුවෙන් මේ අභිරූපණ ශිල්ප ක්‍රම පුහුණු වෙන්නත් පුළුවන්. ආදරණීය දරුවනේ, අපස සාමාන්‍ය පෙළ දරුවන්ට වගේ උසස් පෙළ දරුවන්ට මේ සිද්ධාන්තමය කොටස ඉතාම වැදගත්. ඉතා හොඳින් මේ පාඩම පරිශීලනය කරන්න. ස්තුතියි.